සමහර දේවල් තියෙනවා මේ දවසට අපි මේක කොහොම හරි කරන්න ඕන කියලා හිතාගෙන හිටියත් අපිට එක එක හේතුන් නිසා එක ඒ දවසටම කරන්න වෙන්නේ නැහැ. එක බාහිර හේතුන් නිසා වෙන්න පුළුවන්, නැතිනම් තමන් තුළින්ම ඇතිවෙන හේතුන් නිසා වෙන්න පුළුවන්. මගේ කිව්ව වේකත් ඔන්න ඒ වගේ හේතුවක් නිසා තමයි පරක්කු වුණේ. මම මේ සඳහා තෝරගත්තනේ දෙන්නෙක්. ඉතින් එක අක්ක කෙනෙක් නම් මට කතා කරා, මැසේජ් කරා. ඉතින් අනිත් එක්කෙනා මේ වෙනකොට තාම නැහැ. හැබැයි මම දැක්ක මගේ වීඩියෝස් වලට කමෙන්ට්ස් එහෙම කරනවා. සමහර විට gift එක ඕනේ නැති නිසා වෙන්නත් ඇති. ඉතින් මම හිතුවා වෙන කෙනෙකුට මේක දෙනවා කියලා. සති එකහමාරක් විතර බලන් ඉඳලා තමයි මම වෙන කෙනෙක්ව මේකට සිලෙක්ට් කරගත්තේ. ඉතින් මම එයාව සිලෙක්ට් කරගන්න ලොකුම හේතුව උනේ එයත් පුංචිවට YouTube channel එකක් කරගෙන යන නංගි කෙනෙක්. සමහර විට ඔයාලත් එයාගේ videos බලන්න වෙද්දී මට හිතුණා ඒ වගේ කිසිම කලබලයක් නැතිව හරිම හිමින් තමන්ගේ පාඩුවේ ගමනක් යන කෙනෙකුට උදව්වක් වශයෙන්, එයාගේ YouTube channel එකට උදව්වක් වශයෙන් සහ එයාට කරන උදව්වක් වශයෙන් මම මේ gift එක එයාට දෙනවා කියලා. මොකද එයා මගේ හැම වීඩියෝ එකකටම කමෙන්ට් කරන නංගි කෙනෙක්, හරිම ආදරණීය කෙනෙක්, පුංචි බබාලා දෙන්නෙක් එක්ක තනියම වැඩ කරගන්න කෙනෙක්. ඉතින් මං හිතුවා එයාට දෙනවා කියලා. උදාරි ලක්ෂිකා නංගි, එයාගේ YouTube channel එකේ නම තියෙන්නේ සඳෝස් ඩයරි කියලා. ඉතින් මං හිතුවා එයාට කරන පුංචි දවුවක් විදිහට මේ gift එක එයාට යවනවා කියලා. මං හැමදාම කියනවා වගේ අපි අපිට පුළුවන් විදිහට අනිත් අයට උදව් කරගෙන ජීවත් වෙන්න ඕන කාලයක් මේක. ඒකට අපි ලොකු සල්ලිකාරයෝ වෙන්න ඕනත් නැහැ. අපි උසස් තනතුරු දරන අය වෙන්න අවශ්‍යත් නැහැ. උදව් කරනවා කියලා කිව්වට හැමෝටම උදව් කරන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. මටත් එහෙමයි. සමහර වෙලාවට සමහර අය ඉන්නවා ඇත්තටම උදව්වක් කරන්න හිතෙන්නේ නැහැ. මොකද යාළයි ජීවත් වෙන විදිහ සහ යාළ කතා කරන විදිහ, යාළ කරන වැඩ, එතකොට යාළගේ හැසිරීම රටාවල් එක්ක ඇත්තටම අපිට උදව් කරන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. මගේ ජීවිතෙත් ඉන්නවා එහෙම කීප දෙනෙක්. ඉතින් ඒ වගේ අයට අපි කොච්චර උදව් කරත් අන්තිමට අපි යාළට උදව් කරේ නෑ වගේ තමයි යාළ හැසිරෙන්නේ. අන්න එහෙම අය කල්පනා කරලා බලන්න ඔයාගේ ජීවිතෙත් ඉන්නවද කියලා. හරි, මම දැන් කියන්නම් මම මොනවද මේ ගිව්වේකට යවන්නේ කියලා. මට ඕනි වුණා දවසක් දෙකක් පාවිච්චි කරලා විසිකරන දෙයකට වඩා නිතර නිතර පාවිච්චි කරන දෙයක් යවන්න. ඒ වගේ මේක පාවිච්චි කරන අතරවාරයේදී මාව මතක් වෙන දේකුත් වෙන්න ඕන නිසා මම හිතුවා මම කිචන් එකේ පාවිච්චි කරනවනේ ස්පයිසි බොටල්ස් වගේ. මං ඒවා ෆේස්බුක් මාකට් ප්ලේස් එකෙන් ඕඩර් කරලා ගෙන්නගත්තට ඒකෙනාගේ නම්බර් එකක්වත් පේජ් එකක් ගැනවත් මම දැනගෙන හිටියේ නැහැ. හැබැයි වීඩියෝස් අතරමැදදී ඒ නංගි ඒවට කමෙන්ට්ස් දාලා තිබුණා. ඉතින් එතනදී තමයි මම ඒ නංගිව අඳුනගත්තේ පෞද්ගලිකව. ඉතින් එයාගෙන් තමයි මම මේ සැරේත් ඔන්න මේ ගිව්වේ සඳහා දෙන ස්පයිසි බොටල්ස් ටික ඕඩර් කරලා ගෙන්නගත්තේ. ෆේස්බුක් ඉන්න අයට පුළුවන් ඒ නංගිගේ පේජ් එක හරහා මේ දේවල් ඕඩර් කරලා ගෙන්න ගන්න. අලංකාර ඔන්ලයින් ෂොප් කියලා තමයි එයාගේ ෆේස්බුක් පේජ් එකේ නම තියෙන්නේ. කිචන් එකට අවශ්‍ය කරන එයා ටයිට් වර්ගයේ ග්ලාස් ජාස් ඔන්න එයාගෙන් මිලදී ගන්න පුළුවන්. ඇත්තටම හරිම සාධාරණ මිල ගණන් යටතේ. මේ බොක්ස් එකට යන අනිත් gift එක තමයි මෙන්න මේ මගේ medicated oil එක. ඒ වගේම මං ගානේ oil burner එකකුත් මේ එක බොක්ස් එකකට මම එකතු කරනවා. සහ අනිත් gift එක ගැන කියන්න බැරි වුණානේ, ඒකත් kitchen එකේ වැඩ කරන ගෘහණියකට නිතර ඕන වෙන දෙයක්. එළවලු මස් මාළු වගේ දේවල් සතියකට සති දෙකකට වගේ ෆ්‍රිජ් එකේ ස්ටෝ කරද්දී නැතිවම බෑ අපිට ප්ලාස්ටික් කන්ටේනර්ස්. මම පාවිච්චි කරන නිසා මම ගන්න තැනින්ම තමයි මම මේ ප්ලාස්ටික් කන්ටේනර්ස් ටික ගෙන ගත්තේ. හැබැයි එයාලා මට මේ ටික ෆ්‍රී තමයි එවලා තිබුණේ. මොකද මම මගේ වීඩියෝස් හරහා එයාලට ෆීඩ්බැක් එකක් දීපු නිසා මගේ ගිව්වේකට gift එකක් සහ උදව්වක් විදිහට එයාලා මට මේ ටික ෆ්‍රී එවලා තිබුණා. ඉතින් NC packaging private limited mount levinia gold road එකේ තියෙන්නේ. යාලටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අලංකාර online shop එකේ ඒ නංගිටත් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මට අවශ්‍ය විදිහට අවශ්‍ය වෙලාවට මේ ටික බොහොම පරිස්සමට එවලා තිබුණාට. ඉතින් මම මගේ business එකේ බඩු පරිස්සමට යවනවා වගේම මේ ටිකත් මම boxes වලට දාලා ඒ විදිහටම පරිස්සමට delivery කරන්න තමයි මේ ලෑස්ති කරගන්නේ.
ඉතින් මේ වගේම නොවනත් වෙනස් වෙනස් විදිහ ගිව්වවේස් කිහිපයක් මම ඉදිරියේදිමට ආදරය කරන කීපතෙනෙකුට දෙන්න මම බලාගෙන ඉන්නවා. අපි කෙනෙකුට උදව්වක් කරද්දී වගේම තෑග්ගක් දෙනකොටත් අපි හිත සතුටින් ඒ දෙන තෑග්ග දෙන්න ඕන. ඒ වගේම තෑග්ග කොච්චර ලොකුද, කොච්චර පොඩිද, කොච්චර වටිනවද කියන එක නෙමෙයි තීරණය වෙන්නේ, අපි ඒ දෙන තෑග්ග ඒ කෙනාට කොච්චර ප්‍රයෝජනයක් ගෙනත් දෙනවද කියන එක තමයි වටින්නේ. ගිවවේ බොක්සස් දෙක ලෑස්ති කරලා ඉවර වෙලා මම පුතාවත් නිදි කරවලා ඊට පස්සේ මට තියුණ තව පුංචි වැඩ දෙකක් කරන්න. ධෝනි නර්සරි ගිහින් එන්න කලින් මේ දෙකත් කරලා ඉවර කරන්න ඕන කියලා හිතුවා. මට මේක පෙන්වන්න ඕනි උනේ ලොකු කමකටවත් තියනවා කියලා පෙන්වන්නවත් නෙමෙයි. මේක ඇත්තටම ගොඩාක් දෙනෙකුට තියෙන දෙයක් සහ කරන දෙයක්. ඉතින් මමත් ඒක සෑහෙන කාලයක් තිස්සේ පවත්වගෙන යන දෙයක්. ගොඩක් ගැහැණු අය ඉන්නවා විවාහ වෙන්න කලින් ජොබ් වලින් අයින් වෙනවා. ඒ වගේම විවාහ වුණත් එක්කම ආපහු රස්සාවල් වලට යන්නේ නැහැ. මමත් එහෙම කෙනෙක්. ඉතින් මේ විවාහ වෙන්න කලින් ඉඳලම මම ඔය ජොබ්ස් වලට යනකොට මම වෙනම හෑන්ඩ් බෑග් එකක් තිබුණා. ඒ වගේම මටම කියලා වෙනම මේකප් පවුච් එකක් තිබුණා. ඉතින් විවාහ වුණා කියලා බබාලා ලැබුණා කියලා නැහැ. තවමත් ඒවා ඒ විදිහටම පවත්වගෙන යනවා. සමහර අය ඉන්නවනේ විවාහ වුණාට පස්සේ බබාලා ලැබුණාට පස්සේ ඒ දේවල් Tamanට කියලා වෙනම තියාගන්නේ නැහැ. ඒ වගේම ලස්සනට ඉන්න ඕන කියලා හිතෙන්නේ නැහැ. එහෙම කරන්න එපා. ඉතින් ඔයාට හැකියාවක් තියෙනවා නම්, පුළුවන්කමක් තියෙනවා නම් පොට්ට පොට්ට හරි මේ වගේ දේවල් එකතු කරගන්න. ඉතින් ජොබ් එකක් කරන කෙනෙකුට නම් මේ දේවල් නැතුවම බෑනේ. නමුත් ගෙදර ඉන්න කෙනෙක්, කියන්නේ අම්මා කෙනෙක්, දරුවෝ හිටියා කියලා ඔයාගේ ලස්සන ඔයා තියාගන්න. ඉතින් මේ දේවල් වලට ආසයි ඉන්නවා. හැබැයි විවාහ වුණාට පස්සේ බබාලා ලැබුණාට පස්සේ මේ දේවල් වැඩිය කියා කරන්නේ නැහැ. ඒවා සමහර වෙලාවට තිබුණත් ඒවා පාවිච්චි කරන්නේ නැහැ. නරක් වෙවි, එක්ස්පයර් වෙවි, විසි කරලා දානයි ඇති ඕන තරක්. අවදයක් ඉතින් මේ දේවල් අනිවාර්යෙන්ම අවශ්‍ය නැහැ ලස්සනට ඉන්න. නමුත් මේවට කැමති අය ඉන්නවනේ. ඉතින් මමත් ඒ වගේම කැමති කෙනෙක්. ඉතින් මටම කියලා මම කම්පැක්ට් පවුඩර් එකක් ස්කින් එකට ගැලපෙන, ඒ වගේ මේ වගේ ප්‍රයිමර් එකක්, නියුඩ් කලර්ගෙන් ලිප්ස්ටික්ස් හතරක් විතර තියාගෙන ඉන්නවා. හැබැයි මේ හැමදේම මම හැමතැනම යනකොටයි පාවිච්චි කරන්නේ නැහැ. කන්සීලර් එකක්, එතකොට ප්‍රයිමර් එකක්, මස්කාර එකක්, ලිප් ලයිනර්ස්, අයිබ්‍රෝ පෙන්සිල් එකක්, ඔය වගේ ගොඩක් දේවල් තියාගෙන ඉන්නවා. පාටි එකක්, එතකොට වෙඩින් එකකට වගේ යනකොට මං මගේ මේකප් එක මම තමයි දැන් දාගන්නේ. ඒවා තිබුණේ කලින් ලාච්චුවක. කොහේ හරි දවස් දෙක තුනක ගමනක් යනකොට තමයි බෑග් එකකට දාගන්නේ. ඉතින් මං හිතුව බබාලා මේවා අරගෙන සෙල්ලම් කරන නිසා වෙනම පවුච් එකක් අරගෙන මේ ටික මේ විදිහට පිළිවෙලකට හදාගන්න. ඔයා කොච්චර වයසට ගියත් ඔයා ඉස්සර ඉඳලම මේ දේවල් වලට ආස කෙනෙක් නම් දිගටම ඒ දේවල් ඔයාට පුළුවන් විදිහට ළඟ තියාගන්න. ඊළඟට මම කරන්නේ මගේ හෑන්ඩ් බෑග් එක ක්ලීන් කරන එක. කොහේ හරි ගමනක් ගියාම ආයි ඊළඟ ගමන යන කල්ම මම මේ හෑන්ඩ් බෑග් එක ක්ලීන් කරන්නේ නැහැ. ඒක මගේ නරක පුරුද්දක් වෙලා. ඉතින් මං හිතුවා අරකත් එක්කම මේ වැඩේ ඉවර කරගන්න. මං පොංචි හෑන්ඩ් බෑග් එකක් පාවිච්චි කරන්නේ. ඉස්සර නම් ටිකක් ලොකු එකක් පාවිච්චි කරා බබාලා පොංචිම කාලේ බබාලාගේ බඩුත් දාගන්න ඕන හින්දා. හැබැයි දැන් එයාලට වෙනම බෑග් එකක් අරගෙන යනවා. මගේ බඩු ටික මං වෙනම මේ වගේ පුංචි හෑන්ඩ් බෑග් එකක දාගන්නවා. එතකොට එයාලගේ බඩුත් මේක උබන්න වෙන්නේ නැහැ. මොකද මගේ හෑන්ඩ් බෑග් එක පුංචි නිසා ගොඩක් දේවල් දාන්න වෙන්නේ නැහැ. ඉතින් ඒකෙත් මට අවශ්‍ය කරන දේවල් විතරයි මම දාගන්නේ. පනා, එතකොට මගේ විටමින් සී බොටල් එක, මේ වගේ ඇලෝවේරා එකක්, වෙට් වේප්ස්, මගේ පර්ස් එක, එතකොට අයිපොඩ් එක, ඔය වගේ දේවල් තමයි, ෂේක් එක, ඒ වගේ දේවල් තමයි දාගෙන ඉන්නේ. ඉතින් මගේ පර්ස් එකත් මම ඒත් එක්කම ක්ලීන් කරගන්නවා. පර්ස් එකේ තියෙනවා නම් අනවශ්‍ය බිල් කෑලි, කොළ කෑලි, වැඩිපුර සල්ලි තියෙනවා නම් ඒ ඔක්කොම අයින් කරනවා. සල්ලි අයින් කරනවා කියලා කියන්නේ මෙන්න මේ කොරඳ පොත්ත. මේකත් මම මගේ සේවින් ටිප්ස් වීඩියෝ එකේදී ඔයාලත් එක්ක බෙදාගත්තා. ඒ වගේ මට කතා කරනවනේ දැන් ගොඩක් අය. එයාලත් මේ වැඩේ කරලා එයාලටත් රිසල්ට්ස් තියෙනවා කියලා කිව්වා. ඉතින් සතුටුයි මට. ඉතින් ඒ වගේ කොරඳ කෑල්ලක් අනිවාර්යෙන්ම ඔයාගේ පර්ස් එකේ දාගන්න, ඔයාගේ හස්බන්ඩ්ගේ පර්ස් එක ඇතුලේ දාගන්න. සතියකට පාරක් ඒ කොරඳ කෑල්ල මාරු කරන්න. මං රුපියල් 1000ක් 1000ට වැඩියෙන් වගේ තියෙනවා නම් 1000 කොලේ මං පර්ස් එකටම තියාගන්නේ. ඒකත් හැබැයි මේ වගේ චූටි පොකට් එකකට දාගන්නවා. පේන්න තියන්නේ නැහැ.
අනිත් ඒම ඔක්කෝ මම මගේ මෙන්න මේ අර පුංචි ටින් එකට දාගන්නවා. මේකේ මම එක වටයක් 550ක් එකතු කරගත්තා. දැන් නම් 550ක් නෙමෙයි, මම ටිකක් වැඩිපුර ගාණක් දාලා මං ටාගට් කරන් ඉන්න ගාණ හොයාගන්නවා. ඉතින් ඔය වගේ අර පර්ස් එකේ සල්ලි ගොඩ තියාගන්නේ නැහැ, මාරු සල්ලි වගේක් තියාගන්නවා. ඊට අමතරව අර වගේ 10-11ක් හංගලා තියාගන්නවා. අන්න ඒ විදිහට ඉතින් වෙලාව ලැබුණ ගමන් මම මගේ හෑන්ඩ් බෑග් එකයි පර්ස් එකයි ක්ලීන් කරගන්නවා. ඔයාලත් ඔයාලටම කියලා මේ වගේ පුංචි රොටින් එකකුත් තියාගන්න. එහෙනම් අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඊළඟ දවසේ කියන්නේ ඔයාලගේ ජීවිතයට ගොඩාක් වැදගත් වේවි කියලා හිතෙන ලස්සන ටිප්ස් ටිකක් එකතු කරගත්ත වීඩියෝ එකක්. ඉතින් ඒ වීඩියෝ එකකින් හම් වෙනකල් ගිහින් එන්න ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.